මැඩිමෝනා ශ්‍රී ලංකා මැඩිමෝනා යන පොදු නමින් හැඳින්වෙන මෙම පක්ෂියා දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ වාසය කරයි මැඩිමෝනාගේ වර්ගයේ කුඩාම සත්වයාය බිම් බස්සන්ට වඩා සමානතාවයක් දක්වයි නිශ්චර්ව වනාන්තර ආශ්‍රිතව දැකිය හැකි පියාපත් හා පෙදය වේලුණු පත්‍රමින් පෙනෙන අතර සාමාන්‍යයෙන් අතු ඉදීමද සැඟවී සිටි මොවුන් සාමාන්‍යයෙන් එක් ගසක් තෝරාගෙන බාහිර උචරක් නොමැති තාක් එහිම වාසය කරයි මොවුන්ගේ ජීවන ප්‍රදේශවලදී මොවුන්ටම අනන්‍ය වූ ශබ්දයකින් උදෑසන හිරු එළිය නැගිද්දී හා රාත්‍රී අඳුර වැටෙද්දී කෑගසනු ඇසිය හැක සාමාන්‍ය නගල් නමයක් පමණ දිගුණ මොවුන්ගේ විශේෂිතම ලක්ෂණය වන්නේ පළල්ලු වතුට වූ හොටයයි එහි නාස්පුඩුමෙන් විවර දෙකක් දැකිය හැක විශාල හිස හා එහි ඉදිරිපස පිහිට ඇති ඇස් ද්විනේත්‍රික දෘෂ්ටිය ලබා දෙයි පියාපත් අග සුදු පැහැති රාමුවක් ඇති කළු තිත් විසිරී තිබේ පිරිමි සත්වයා අලුදුඹුරු පැහැවන අතර සුදු පැහැති දැකිය හැක ගැහණු සතා තරමක් පිරිමි සත්වයාට වඩා විශාල ලෙස පෙනෙන අතර ඔවුන් පිරිමි සත්වයාට වඩා දුඹුරු පැහැතිය එමෙන්න හිසේ කළු පැහැ කිරුලක් දැකිය හැක එමෙන්න මවුන්ගේ ඇස් වටා රළු කෙටි කෙස් දැකිය හැක ගස් මත සැඟවී සිටින මවුන් වේලි අතු කැබැල්ලක් යැයි රැවටෙන අවස්ථා බහුලය බිම හෝ ගස් මත සිටින කුඩා කෘමීන් දඩයම් කර ආහාරයට ගන්න අතර සමහර විටක රංචු වශයෙන් දැකිය හැක දකුණු ඉන්දියාවේදී ජනවාරි අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාවේ නම් පෙබරවාරි මාර්තු කාලයේදීත් අභිජනනය කරයි පැතිලි තුඩුව පතුලට දියසෙවල හෝ පිසි අතුරා වටේට ගස්පතු හා ලයිකන යොදා සාදයි එහි එක් සුදු පැහැති බිත්තරයක් දමන අතර එහි ලයිකන වලින් හා පෙඳේන් වසා ආරක්ෂා කරයි දහවල් කාලයේ කුරුල්ලා බිත්තරය රකින අතර රාත්‍රියේදී දෙදෙනා මාරුවෙන් බිත්තරය රකි පැටවා එළියට පැමිණි පසු කුරුල්ලා විසින් කූඩුව විනාශ කර දමන අතර එකම ගසේ කූඩුව නැවත නැවත සාදයි තරුණ පැටවුන් මාස කිහිපයක් දෙමව්පියන් සමග සිට රංචු ගසන හැටි උගන්වා ඉවත්ව යයි මේ සීල උපුටා ගැනීම අන්තර්ජාලයේ ඇසුරෙන් ඉතින් අදත් මතක් කරනවා අපත් සමගම රැඳී සිටින මේ වගේ වටිනා කියන වීඩියෝ දකින්න අහන්න ඉතින් අපව තවමත් subscribe කර නැත්නම් අනිවාර්යයෙන්ම අපව subscribe කර තබා ගන්න කියලා ඔබට මතක් කරන ගමන් ඔබට ජය වේවා